ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. පැත්තකට ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා බේසිංහ. මම රෝෂිනී විජේසූරිය මුලින් මවදහනිය දවස උණුසුම් කළ සිරස්තල වෙත. විශේෂ සාකච්ඡාවක් සඳහා සංධානයේ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ට ජනපතිගෙන් කැඳවීමක්. විමල් වීරවංශ පිළිබඳ සාකච්ඡා කිරීමට මහින්ද රාජපක්ෂ ජනපතිගෙන් සහ අගමැතිගෙන් දිනයක් ඉල්ලයි. ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමය කියයි. ආණ්ඩුවේ අද තත්වය මේ සීතල යුද්ධයක් එහෙම එකක් ඇතුලේ තියෙනවා. සිරිසේන මහතාගේ පැත්තේ ඉඳගෙන මේ ආණ්ඩුව කැඩීමට ක්‍රියා කළ යුතුයි. උපවාසයක නිරත වීම හේතුවෙන් බන්දනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන විමල් වීරවංශ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් දිනයක් ඉල්ලා ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සෝදු කිමසා බන්දනාගාර රෝහලෙන් පිටවන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රක්ෂිත බන්දනාගාර ගතව සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය 22 වෙනිදා උපවාසය ආරම්භ කළ අතර ඊයේ පෙරවරුවේ ඔහු බන්දනාගාර රෝහලට ඇතුළත් කෙරුණා. ඔහුගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බන්දනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් දනසිංහ මහතා අසදහන් කළේ මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවයි. මේ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරා මාවතේ පිහිටි නිවසේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. ඊට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. මේවා කියන්න බෑ දැන් දැනගන්න ලැබෙයි. ප්‍රධාන වශයෙන් අපේ විමල් වීරවංශ මැතිතුමා ගැන. සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සෞදුක් බැලීමට බන්දනාගාර රෝහලට පැමිණියා. කොහොමද දැන් සෞඛ්‍ය තත්ත්වය මන්ත්‍රීතුමාගේ? දැන් එයා වතුර විතරයි බොන්නේ. අනිත් එක තමයි මේ වැරදි මතය ගිනියනවා. හැප්ප ගන්න නෙමෙයි මේ සටන කරන්නේ. දැන් මෙන්න මොකක්ද සදාද? නෑ එයා කියන්නේ මේ ක්‍රම වේදය. එක එක අය තෝර තෝරා පලි ගැනීම මේ කරන්නේ. जनाधिपति ප්‍රේමදාස වත්තේ අහුම් ගන් දුන්නා. ජේ.ආර්. ජයවර්ධන අහුම් ගන් දුන්නා. මේ ජනාධිපතිවත් අහුම් ගන් දෙයි කියලා ඔබතුමා හිතනවා? මං හිතනවා. අහුම් ගන් නොදෙන්න හේතුවක් නැහැ. මේ අතර භික්ෂු සංවිධාන නියෝජිතයින් සහ ඒකාපත් විපක්ෂයේ නියෝජනය කරන දේශපාලක්ෂයන් පිරිසක්ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා බැලීමට පැමිණියා. අපිත් කියන්නේ එතුමාට මේක අතහරින්න මේක එතුමාගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නයක්. සෞඛ්‍ය තත්ත්වය පැත්තෙන් ගත්තොත් එහෙම සමහරලාට වැරදි විදිහට මේක අතහරලා දියර කියන වචන තුළ ආහාරක් තියෙනවනේ. අදත් පානය කරන්නේ ජලය පමණයි. අද එතුමා ඉතාමත් අවාසනාවන්ත විදිහට රෝහලේ ඇදලා දාලා තියෙනවා. මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ එතුමාගේ ජීවිතයට මොනවාරි අනතුරක් කරන්න. මේ අතර භික්ෂු සංවිධාන කිහිපයක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළ කළා. මේ ආණ්ඩුවට අපි කියනවා තව දුරටත් මේ රටේ දේශප්‍රේමී බලවේගවල ඉවසීම පරීක්ෂාවට ලක් කරන ලෑස්ති වෙන්න එපා. විමල් වීරවංශ මහත්මයාට දේශපාලනිකව මොනවා හරි බියක් හරි ඇරියස් එකක් තියෙනවා නම් උන්නහෙත් ඒක වෙනම කව කරගත්තට කමක් නැහැ. හැබැයි රටේ නීතිය හැමෝටම සමාන නම් ඒක මුලින් ඉඳලම පටන් ගමු. තවත් දේශපාලඥයින්ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඇත්තටම ඔහුට අපලබා දීමේ ප්‍රශ්නය ආණ්ඩුවේ වගකීම. නඩුවකුත් නැහැ, පැමිණිල්ලකුත් නැහැ, චෝදනාවකුත් නැහැ. තිබෙන්නේ සැකයක් පමණයි. ඔහුට අපලබා දීම සඳහා අධිකරණය තුළ ක්‍රියාත්මක විය යුත්තේ ආණ්ඩුවයි. මම දන්නේ නැහැ මට ඇයි අපනු දෙන්නේ කියන එක. මම අවංකව කනගාටු වෙනවා මේ වෙච්ච සිද්ධිය ගැන. ඒ නීතිය ඉදිරි අපිට කරන්න දෙන්නේ අපි හරි අස්සන. ඒක අධිකරණය කියාව. විභාග සමත්වීමේ ප්‍රතිශතය ඉහළ ගියද පාසල් දරුවන්ගේ විනය පිරිහී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකදී. රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවය අද පැවැතුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. රටක ඉතිහාසය තමයි සාක්ෂි දරන්නේ අනාගතයේ කෙසේ වන්නේද කියන එක.
දරුවනේ නව තාක්ෂණයත් සමග ඔබේ නිවසේ සිට අන්තර්ජාලය හරහා ලෝකේ දකින්නවා මීට 100 වසරකට පෙර මේ පාසලේ දරුවන් එසේ ලෝකේ දැක්කේ නැහැ සමාජයේ දැක්කේ නැහැ ඒ නිසා අභියෝග ජයග්‍රහණය කරන්න නිවසේ නිදන කාමරයේ පාසලේ පන්ති කාමරයේ සිට අන්තර්ජාලයෙන් දකින්න ලෝකය ඔබ විසින් පැහැදිලිව වටහා ගත යුතු වෙනවා මේ රටේ පාසල් දරුවන් විභාගවලින් සමත් වීම විශිෂ්ටයි නමුත් පාසල් දරුවන්ගේ විනය පිරිහීම පිළිබඳව ප්‍රශ්නය පහුගිය දිනක මිහින්තලේ ප්‍රදේශයේ පාසලක 11 වසර සිසුන් ශිෂ්‍යයෙකුගේ උපන් දිනයේ සැමරුවේ ක්‍රීඩාංගණයේ පාසල් වේලාවෙම රක්කු බෝතලයක් කඩලා බීගෙන මීට දින කිහිපයකට පෙර ඔබ දැක්කා කොළඹ බොරැල්ලේ බාලිකා විද්‍යාලයකට කොළඹ පිරිමි පාසලක සිසුන් බලහත්කාරයෙන් ඇතුළුලා කළ කලබලයක් පිළිබඳව මුදලට වහල් වූ ලෝකයක මිනිසුන්ට වඩා සල්ලිවල වටිනාකම් ගැන කතා කරන මිනිසුන් ඉන්න සමාජයක මේ අභියෝගය අප විසින් තේරුම් ගත යුතු වෙනවා बाध्यवेदी लसंत विक्रमतुंग गातने पीलिबंद तुरतुरु संगवाकिन सिटीम संबांदेन अमात्य फेल माशल सरत फोंसेका महता अत्तनेंगोट गतियोतु बव पिवितुरु हेलोरुमे प्रधान लेका मुदे गम्मन पिल महता पवसनपा उहुं ब्याद हस्पलकले अद पिरवरुवे कोलंब प्यावती प्रुरती साकाच्चावक टेक्वेमें සරත් ෆොන්සේකා ඇමතිතුමා කියනවා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ ජෙනරාල් කපිලහින්ද විචාරණ යටතේ හිටිය මිනීමරු කල්ලියක් කියලා. වසර 9ක් මිනීමරුම පිළිබඳ තොරතුරු සංගවාගෙන ඉඳලා තියෙනවා. එහෙනම් අනුර සේනානායක මැතිතුමා වගේම සරත් ෆොන්සේකා මැතිතුමාත් අකණ්ඩව රක්ෂිත බන්ධනාගාර කර තබා ගත යුතුයි. ආණ්ඩුව උඩ පනිනවා මානව හිමිකම් මණ්ඩලයේදී තවත් වසර දෙකක දිගුවක් ලැබීම ආණ්ඩුවේ රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් කියලා. මේ අය බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ආර්ථික ශීඝ්‍රයෙන් කඩා වැටිලා ඉන්දුනීසියාව ඇති වෙච්ච අර්බුදේ ලංකාව ඇති කරන්න. එතකොට ඔන්න ලෝක බැංකුවට ඇවිල්ලා කියන්න පුළුවන් අපි ලෑස්තියි ඔබට උදව් කරන්න. හැබැයි ෆෙඩරල් ව්‍යවස්ථාව ජනතාව සම්මත කරන්න ඕනි. යුද අපරාධ අධිකරණය ලංකාව ස්ථාපිත කරන්න ඕනි. ආර්ථිකයේ තවමත් මේ මට්ටමට පිරිහිලා නැති නිසා තමයි තවත් වසර දෙකක් කල් දුන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කළ උදේ ගම්මන් පිළ මහතා අවධාරණයෙන් කියනවා මේ වසර තුල 1953 හර්තාලයට වඩා සමස්ත රාජ්‍ය යන්ත්‍රණයම ඉද්ද ගැසුවා වගේ නතර වෙන හර්තාලයක් අපි කරනවා තවදුරටත් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කළොත් අපිට වඩා මේ ආණ්ඩුවත් එක්ක කේන්ති කලකිරීම තියෙන්නේ හංසයාට කතර ගාපු ජනතාවට රට රත් කරලා විරෝධතා රොටිය පුච්චන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩු යැමතිවරු හිසට හෙල්මට් පිටට ටකරන් යනාදී සොයාගෙන සැඟවෙන්න සබ්මරීනියක් සොයාගත්තොත් හොඳයි කියලා මම හිතන්නේ. දැන් සමාජයේ කතරන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දේශපාලනය ඉන්නද නැද්ද? දැන් කිසිම විස්තරයක් නැහැ. මම කැමතියි ගෝඨාභය රාජපක්ෂ වැනි දැක්මක් තියෙන පුද්ගලෙක් දේශපාලනේ ඉන්නවා නම් නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලනයේ මේ අදහසක් එතුමට නැහැ. ජාතිය අවාසනාව. බලපිටිය මහාධිකරණ ලේකනාගාරයේ කඩා කිසියම් පිරිසක් ඊට ඇතුළු වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එල්පිටිය පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. දවසේ පුවත महाधिकरण विभाग कर अवसान किरण नडुकुनु एक्रस्करतेबेन्ने माधिकरण संकीर्ण पीठ अति लेखन आगारे अद पेरवरुवे एहि सेवे नियुत निलधारिन अदालस्थाने कौलुवक बिंदती आकारे देक एपिलिबंदव अंबलंगुड पोलिसियट पेमिणिली करतेबेनपा ए अनुव पोलिसे मेस्थानेट पेमिण विमर्शन आरंभ कर ऐति अत्र पोलिसिय पेवसुवे नडुकुनु तबायति कामरेट जनेलेकिन नेतुलु किसियम पिरिसक नडुकुनु हा एवा तबायति राक किहिपयक औसादमा गोसति बवाई विमर्शन कटेतुवलट तारानमति पोलिस निलसुनु क्यागेद सहाय लबागत्ता किसी वो लेखनागारे भारव सिटी निलधारिया पोलिस प्रकाश करे किसुद नडुगुन कस्थानगत वीनो मेति बवाई අධිකරණය කියන්නේ මහජනතාවට යුක්තිය ඉෂ්ට කරන මහජනතාව යුක්තිය හොයාගෙන යන තැන. එතෙන්දී නඩු භාණ්ඩ කාමරේට උසාවියේ හොරෙක් පැනලා අරගෙන යනවනම් යන්නේ පැනලා තියෙන්නේ නඩු භාණ්ඩ වශයෙන් කියන්නේ නඩු ෆයිල් දින කාමරේ. එතකොට නඩු ෆයිල් එකක් කියලා කියන්නේ නඩු ගොනුවක් කියලා කියන්නේ අධිකරණයට එන කෙනෙක්ගේ මරපතල ගණි ප්‍රශ්නයක්. ඒ මහජනතාව යුක්තිය හොයාගෙන යන තැන ඒ වගේ තැනක ඒ වගේ අපරාධයක් වුණාම ඒ දැනගන්න මහජනතාවට තියෙනවා මේ 2016 අංක 12 කියලා මේ තොරතුරු දැනගැනීමේ පනතක් දැන් සම්මත කරලා තිනවා මේ 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 ආණ්ඩුව බලයට ආවට පස්සේ මේ නීතිය ක්‍රියාත්මක වීමට යම්කිසි බලපෑමක් වෙනවා නම් ඒක ඒක ඒකෙන් වෙන්නේ රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ තියෙන අයිතිය බාධා වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල සමග එක්වීමේ කිසිදු අදහසක් සිය පක්ෂයට නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා පවසනවා ඔහු මෙය අද හස්පලකලේ නාරහෙන්පිට ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින්
महिंद राजपक्ष मेतुमागे नायकत्वेन रजयक् स्थापित कल युतु इकेन तेन तमाय अति बहुतरे सिटिन अद अपिट हैंड लबेनवा इकट मेतिवरण तरंग करमुय कियला रै वेटुनु वले अपि दवल वेटेन्न सूदानम අපි ආයෙත් රැවටෙන්නේ නැහැ මේ එකාසු වීමේ කතාව සම්පූර්ණ මිත්‍යාවක් අපි එකාසු වෙන්නේ නැහැ මේක තමයි නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ මහතුමාගේ නායකත්වයෙන් අද මේ ආණ්ඩුව කරන වැඩ නිසා මේ කට්ටියගේ මේ දූෂණ වංචා සැලසුම් නැති කටයුතු සහ නොයෙක් දේවල් නිසා අද මේ ආණ්ඩුව පිරීලා තියෙනවා ඒ වගේම මේ රටේ ජනතාව අද पक्ष जाति प्रदेश भेद की तुरव महिंद जनाधिपत जनप्रिय नायक एक बाट बात कर राज्य මේවන විට සම්මුතිවාදී ආණ්ඩුව තුල සීතල යුද්ධයක් පවතින බව අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතා පවසනවා අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බිබිල ප්‍රදේශයේ පැවති උත්සවයකදී මේක 100% ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්වත් එක්සත් ජාතික පක්ෂයෙන්වත් නේ මේ පක්ෂ දෙකම ආණ්ඩු කරනවා අපි ඉතින් තව කොයි කාලයක් මේ දීගේ කනවද කියලා බලාගෙන ඉන්නේ ඒකට උරුපදිනෝ යටින් ගින්දර ගෙනින මේ සීතල යුද්ධයක් එහෙම එකක් ඇතුලේ තියෙනවා තා පිරිසක් ඉන්නවා ජනතාව සංවිධානය කරනවා කඩාකප්පල්කාරී ක්‍රියාවලට දැකට අලුත් පැලයක් මන් දන්නේ බිව්වම මත් වෙන පැල ගංජා වගේ පැලයක්ද දන්නේත් නෑ ඒ පැලේ පොට්ටුවක් පුපුදවන්න තමයි දැන් බලන්නේ ඒ පැලේට වතුර දානවා පොර දානවා සමහරු අපේ ගෙදර ඉඳන් विपक्ष සිරිසේන මහතාගේ පැත්තේ ඉඳගෙන මෙයා ආණ්ඩුව කැඩීමට ක්‍රියා කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. රජයේ ආදායම වැඩිවීමත් සමග නුදුරේදීම බදු අඩු කර ඒ සහන ජනතාවට ලබා දෙන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති උත්සවයකදී. බ්‍රිතාන්‍යයේ ද බැංක සංග්‍රහව මගින් ආසියා ශාන්තිකර කලාපයේ වසරේ මුදල් අමාත්‍යවරයා ලෙස රවි කරුණානායක මහතා සම්මානයට පාත්‍ර වීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් අද මුදල් අමාත්‍යංශයේදී පැවැත්ුණා. ලෝකය අපි දෙස බලන්නේ අලුත් ආකාරයකට. ණය තුලින් රටක් ඉදිරියට ගෙනියන්න බෑ. ණය වෙනුවෙන් අපි ආයෝජනය කරන්න අවශ්‍යයි. අපි රට බාර ගන්නකොට අපේ ආදම මැදුණා ණය ටික ගෙවන්න. අද පුනරාවර්තනෙ වැඩි අපි ආදමක් උපයන. ඒ නිසා ණය ගන්න ඕනේ ණය ගෙවන්න. ඒ වගේම ආදායම ගන්නවා කියන්නේ ජනතාවට දරා ගන්න පුළුවන් ආදායමක් විය යුතුයි. නිකම් බදු ගහනවා කියලා ජනතාවට දරා ගන්න බැරි නම් ඒක අසාර්ථක වෙනවා. ඒ නිසා තමයි මේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුව කෙටි කාලින ගමනක ණය ගෙවන්න අපි ආදායම් බලනවා. වැඩි කල් යන්න ඉස්සෙල් බදු ප්‍රමාණය අපි අඩු කරලා ඒ ප්‍රතිලාභය ජනතාවට ලබා දෙනවා කියන එක මෙසි මතක් කරන්න කැමතියි. එක්සත් ජනතා නිදහස් සංධානයේට බලේ හිමි පළාත් සභා හතෙහි ප්‍රධාන අමාත්‍යවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද කොළඹට කැඳවා තිබෙනවා. ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාව පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සජීවීව සම්බන්ධ කරගන්නවා. එම පරිශ්‍රයේ රැඳී සිටින හිරු ප්‍රවෘත්තිංශයේ සමීර කපකොටුව. සමීර ඕරෝසිනී එක්සත් ජනතා නිදහස් සංධානයේ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් මේ වන විට ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙනවා. ඉතින් මේ සාකච්ඡාවට මේ වන විටත් පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් බොහෝ පිරිසක් පැමිණලා ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ වන විට සාකච්ඡාවට පැමිණෙමින් සිටින බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහත්මාව අපට හිරු ප්‍රවෘත්ති සමග සජීවීව සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබුණා. ප්‍රධාන අමාත්‍යතුමනි, අද ජනාධිපතිවරයා සමග මේ පැවැත්වෙන සාකච්ඡාවේ මූලික අරමුණ කුමක්ද? අපිට අරමුණ පිළිබඳව දැනගන්න ලැබිලා නැහැ. දැන් ගිහිල්ලා තමයි දැනගන්න හම්බ වෙන්නේ. ඉතින් ජනපතුත් එක්ක සාකච්ඡාවෙන් පස්සේ තමයි දැනගන්න අපිට යමක් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි ප්‍රධාන අමාත්‍යතුමනි, ඔබ ඇතුළු තවත් කවුද මේ සාකච්ඡාවට ආරාධනා ලැබිලා තියෙන්නේ? අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහැමතුරු හත් දෙනයි පළාත් අමාත්‍යතුරු සියලු දෙනාම තමයි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ.
බොහොම ස්තුතියි බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යතුමනි ඔබට ජනාධිපතිවරයා සමග පැවැත්වෙන මේ සාකච්ඡාවේ වැඩිදුර තොරතුරු සමගින් ඔබව හමු වීමේ බලාපොරොත්තුෙන් සමුගන්නවා හිරු ප්‍රවෘත්ති වෙනුවෙන් එරන්ද ගුණවර්ධන සමගින් සමීර බණ්ඩාර කපුකොටුව ජනාධිපති නිල නිවස ආසන්නයේ සිට ස්තුතියි සමීර තොරතුරු ගෙනාවට மடக்களப்பு பிரதேசியை ஆரம்பிக்கிறன பவக்கியன் மத்மன் கர்மாந்தசாலாவுக்கிட்டு விரோத்திய பலக்கிறமின் பிரதேசிய சர்வாகமிக நாயக்கன் இயே பிரதி சாக்கச்சாவாக எந்த வாத்திபுனா எகிதி அதாஸ்தக்கு சர்வாகமிக நாயக்கன் சதான்கலி பிரதேசிய ஜனஜீவிதேட்ட பலப்பய மெல்லக்கிறன் அதால கர்மாந்தசாலாவே கட்டேத்து வாம நெவத்வியை துபவாய் කල්කුඩා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ වෙනකොට අර්ජුන මහේන්ද්‍රන්ගේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ලැහැත් වෙලා තිබෙනවා ඒ තමයි එතනෝල් ෆැක්ටරි එක රජේ දීපල රජේ ඉඩකඩම් අර්ජුන මහේන්ද්‍රට පවරව්වේ කවුද නැගෙනහිර පළාතේ මහඇමතිවරයා දන්නෙත් නැහැ කියනවනම් මේ ඉඩම් කොහොමද නිදහස් කරගත්තේ කියන එක එහෙමනම් මේ රටේ නීතියක් තියෙනවද මේ මිනිසුන්ට දැන් අඩුපාඩුවක් කළා තියෙන එතනෝල් ෆැක්ටරි නෙමෙයි අපි දැක්කා පසුගිය රජය පවතින කාල සීමාව පිටරට ඉඳලා එතනෝල් ගෙන්වලා ඒව ව්‍යාපාර प्रदेश मुस्लिम बौद्ध दिमल क्रिस्टियानी पूजक ඒඩ්ස් රෝගිය වැළඳී ඇත යන සැකය මත අධ්‍යාපන අයිතිය අහිමි කර ඇති ගණේ මුල්ල කුඩා බොල්ලත පාසලේ සිසුවියට විදුහල්පතිවරයාගෙන් සහ පාසලේ ඇතැම් ගුරුවරියන්ගෙන් දිගින් දිගටම බලපෑම් එල්ලවෙන බව එම දැරියගේ බහරකරුවන් පවසනවා ඒඩ්ස් රෝගී බියක් හේතුවෙන් ගලහිටියාව හේමමාලී මහවිද්‍යාලයට අනුබද්ධ ගණේ මුල්ල කුඩා පොල්ලත ශ්‍රී සුමංගල ප්‍රාථමික පාසලේ දැරියකට සිදුවන අසාධාරණයක් පිළිබඳ හිරු ප්‍රවෘත්ති තොරතුරු හෙලිකලේ පසුගිය 17 වෙනිදායි. පසුගිය සිකුරාදා දිනයේද දැරියව පාසල වෙතගෙන ගිය අවස්ථාවේදීත් විදුහල්පතිවරයා දැරිය බහර ගැනීම ප්‍රතික්ෂේප කළා. අද දැරිය පාසල වෙත රැගෙන ගිය අවස්ථාවේ විදුහල්පතිවරයා දැරිය පාසලට බහරගෙන ඇති නමුත් පාසල නිමවන අවස්ථාවේ ඇති වී ඇත්තේ මෙවන් තත්ත්වයක්. දරුව දුවගෙන ආවා ඉස්කෝලේ ඇරුණාට පස්සේ ඇවිල්ලා කිව්වා මෙහෙමයි මිස්ලා වගේ කුයි සර් කෙනෙකුයි ඇවිල්ලා ඉන්නවා තාත්තේ මං දරුවත් එක්ක ඇතුළට ගියාම කිව්වා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ළමා ආරක්ෂක අංශ මිස් කෙනෙකුයි කියලා තමයි කිව්වේ නමුත් අපිට කතා කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ ටීචර්ලා ටිකයි ප්‍රින්සිපල්ෝයි ඇවිල්ලා එකපාරම කියන්න ගත්තා අපිනුත් ප්‍රශ්න කරන්න එයාලට විතරක් ඇයි අවස්ථාව දෙන්නේ මෙහෙමයි කියලා ඒ මිස්ලා ඉත්තේ විදුහල්පති මහා අසික්කිත කතාවක් වුණා උඹලට උදව් කරාට අපිට ගහන්න ඕනේ කිව්වා මඩුවලකින් උදේට ගියාම හොඳට බාර ගන්නවා ඉස්කෝලේ ඇරෙනකොට ආයි මොකක් හරි ප්‍රශ්න දාලා දරුවා කියනවා පහුවදාට ඉස්කෝලේ යන්න බෑ කියලා. දෙයට ගියා දෙමව්පියෝ කෑ ගහනවා ඔන්න ඒඩ්ස් කාරෝ වෙනවා කී කියලා. හිරු channel එක තිබ්බේ නැත්තම් අද මේ දරුවට ලොකු අසාධාරණයක් වුණා. දැන් තුනත් මේ විදිහට අපිට ඉන්න ලැබිලා තියෙන්නේ මේ හිරු මාධ්‍ය නිසා තමයි කියලා මං කියන අනිවාර්යෙන්. මෙමෙ දරියගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් කිසිදු අසාධාරණයක් හෝ බලපෑමක් සිදු කළ නොහැකි බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ඊයේ දිනේ ප්‍රකාශ කර සිටි තත්වයක් තුළ පාසලේදී අදත් මෙවැනි තත්වයක් ඇතිවීම කනගාටුවට කරුණක්. මෙම සිදුවීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා යම් තරමකට හෝ මැදිහත් වීමක් කළද මේ ඍජු වගකීම පැවරෙන පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා මෙවනතුරු මෙම දැරිය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. මේ පිළිබඳ විමසීමට පසුගිය දින කිහිපය පුරාම අප පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණා. මේ අතර අධ්‍යාපන ආයතන අහිමි කර ඇති මෙම දැරියගේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් සිදු කර ඇයට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කිරීමට අදාළ පාර්ශ්ව දැනුවත් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. දැන් තවත් පුවත් සමගින් රටවට අහිරෝ. රටවට අහිරෝ. ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ඖෂධ වෙළඳසැලකට ඇතුළු ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් තිදෙනකු එහි හිමිකාරිය බිය ගන්නවා මුදල් පැහැරගෙන යන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත තිබූ වැඩපරිශ්‍රණය ප්‍රවාහන මාත්‍රා සමගපති සාකච්ඡාවකින් අනතුරු අත්widetildeීමට දුම්රිය රේදුරන් තීරණය කර තිබෙනවා.
ජලිත් තමයි රාත්‍රී 9:30ට. ආයුබෝවන්.